talking episode එක ගොඩක් special එකක්. මොකද අද තමයි මගේ පළවෙනි male guest ඇවිල්ලා ඉන්නේ මේ show එකට. ඉතින් මෙයා ඕගොල්ලෝ අතරට ඇවිල්ලා තියෙන music videos වලින් ඕගොල්ලෝගේ හදවත් කෙලින්ම and the බැඳගෙන ඉන්න තරුණෙක් ඉතාමත් ලස්සන සුරූපී කොම දාන තියෙන වචන ටික දාන තියෙන දැන් මේ තමයි ඇයිකලේ ආදරේ BNS ලාගේ music video එකේ ඒ ඔබේ හිත මෙහෙම කරලා ඇදගත්ත තරුණයා රාහුල් ඉතින් රාහුල් කියන්නේ මොකද වෙන්නේ මේ දවස්වල? ඊට කලින් මට කියන්න පොඩ්ඩක් මම සාමාන්‍යයෙන් මේ ෂෝ එකට එන කට්ටියකින් අහන දේ තමයි රාහුල් ඒ කියන්නේ ඒගොල්ලෝ කවුද කියලා. රාහුල් කියන්නේ කවුද? මම කියන්නේ රාහුල් කියන්නේ රාහුල්. මම මම්ම තමයි. ඉතින් මගේ කියන්නේ විශේෂ දෙයක් නෑ අලුතෙන් කියන්නේ දෙයක්. ඉතින් මම සාමාන්‍ය තරත් හරි ළමෙක් වගේ කෙනෙක්. ළමෙක්. ළමෙක්ට චුට්ටා වයසයි. ඒක සාමාන්‍ය මිනිස්සෙක් මම. මගේ කියන්නේ විශේෂම නෑ. चित्रपाटी के संबंध लाइन पोडक दिचुएशन पोडा खाली अत्र वर्कशॉपिंद දැන් රාහුල් ගොඩක්ම හිට වෙන්නේ තහන් පෙරේරාගේ උණුහුම 2. ඔව් එහෙම කිව්වත් හරි. ඊට කලින් රාහුල් මියුසික් වීඩියෝස් වල සම්බන්ධ වෙලා තියෙනවා. මියුසික් වීඩියෝස් වල කියන්නේ මම ඇත්තටම එක අහම්බෙන් ආපු. මේ ඉන්ඩස්ට්‍රි එක මං ඉතලා ආවේ නෑ. මම මෙල්බන් මගේ ඇටෂරි මං කරන්න මං ගියා මෙල්බන් වලට. ගියාම එහෙ තමයි මගේ ආලුවෙක් මට හම්බුනේ වාසපදවිය කියලා. එයා තමයි අපේ ඩිරෙක්ටර් කොමයා. ඉතින් මගේ මාත් එක්ක එක සම වයසේ මේ අපි එකට ඉගෙන ගත්තේ යුනියන කාලේ එයා මට ඉස්සලාම ගුවා මේ මියුසික් වීඩියෝ එකක් කරනවා එහෙ මං ඉස්සලාම මියුසික් වීඩියෝ එක කරේ නිල් නෙල්මි කියලා මේ එකක් කරනවා මේ කරමුද කියලා මං කො ඉස්සලාම මියුසික් වීඩියෝ මම බෑ මට බෑ වගන් කියලා මං බෑ කිව්වා તો නෑ නෑ අපි නිකන් කරමු කියලා එදා තමයි පටන් ගත්තේ අත්‍තරම මේ මං මේ මියුසික් වලට එන්නේ මියුසික් වීඩියෝස් වල එන්නේ එදා ඉඳන් අද වෙනකන් ඉතින් ෂේප් එක ගියා හැබැයි මම ගොඩක්ම බලලා මම කැමති නම් විතරයි මම කරන්නේ. දැන් ඔයා මේ වෙනකොට අඩුම ගාන මියුසික් වීඩියෝ 8ක් 10ක් 9ක් තියෙනවා. ඒක ඔයා කැමති මේක මොකක්ද? කැමති මේක කියද්දි ඇත්තම ඒක එහෙම කියන අමාරුයි. හැබැයි කැමතිම ඒ ඔක්කොම එකට එකක් වෙනස්. හැම එකකට එකක් පොඩි පොඩි හරි වෙනස් ගොඩක් වෙනසක් තියෙනවා. කැමතිම කිව්වොතින් මම ආසයි ඇයිකලේ ආදෙන එක. මොකද මම එකට ආස एक मेलबर्न शूट करे मगे आई पोड़ी निस्तर मत के आई गिवती शूट करे मत के आंग स्पीच लेन वेज वाले पार नहीं मत पुना आलोते एक मांगता नहीं मैं कि ऐकले आदरी सिंधु संबंध वास बदकी तमाइ करे वास मगे कर मुद मेहमती ना मे बारी संतुष्ट वास ඒක හොඳ ඔපචුනිටියක් වගේ තියෙනවා. ඉතින් මම කතා කරලා ඉස්සරහයි මම කතා කියන්නේ.
Then music videos වලට අමතරව ඔයා රංගනෙන් දායකත්වය දෙනවා දැන් මේ දවස්වල චිත්‍රපටි වලට. ඔව්. ඒ චිත්‍රපටි ගැන පොඩ්ඩක් අපිට කියව. බලන්න මම දැක්ක ශනුද්‍රි ප්‍රියසාත් එක්ක ඒක තමයි දැන් අලුත්ම කරන්න යන එක. ඒක ඇත්තම කියනවා නම් ඒක ඒකත් වාසපදකේ තමයි කරන්නේ. එකෙන් දැන් මේ ඔක්කොම පිටිපස්සේ ඉන්න වාසව. මොකද වාසව දැන් අපරාධන දන්නවනේ වාසව කියන්නේ මේ පැත්තේ ඉඳව ගැස්සු. ඒක කියන්නේ එයාගේ අපි කට්ටියගේ ලොකු අර ඩ්‍රීම් එකක් ෆිල්ම් එකක් කරන්න ඕනේ කියලා තිබ්බයි. ඇත්තම ෆිල්ම් එකක් කරන්න කියලා අපි මේ ස්ටාර්ස්ලා සුපර් ස්ටාර්ස් නෙමෙයි. අර අර කියන්නේ කට්ටියගේ ආපු ප්‍රචාරයත් අනුව මොකක් හරි වෙනසක් කරන්න පුළුවන් කියලා හැඟීමක් ආවා. ඇතුම මේ එහෙම සීන් එකට මේ ලොකු ස්ටාර් කෙනෙක් වෙන්න. එහෙම එකක් නැහැ. මට කොහොමත් තාමත් එහෙම එකක් නැහැ. කොහොම හිතේ පොයවත් නැහැ. මට ආස පොඩි වෙනසක් කරන්න. මොකද එයාට තියෙන පොඩි දැන් ඔය දැන් යන චිත්‍රපටි වල වඩා වෙනස් විදිහක් නිකන් අර කලර්ස් වලින්ද එතකොට කොස්ටියුම්ස් වලින්ද පොඩ්ඩක් වෙනස් විදිහට මම ඉතින් ඒක වෙන මාර්ගයක් කියලා හිතනවා මේ අලුත් දෙයක් ඉන්ඩස්ට්‍රි එකට කියලා හිතනවා. ඉතින් ඒකයි ඒ ගොඩක්ම මේ මම වෙනසකට කරන්න හිතුනේ. එතකොට ඒ වගේ තමයි ඉතින් ඉතුරුනේ. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ආදරණීය ප්‍රාර්ථනා දැන් වාසව හිටියේ නැත්නම් රාහුල් මේ වෙද්දි කොයි වගේ තැනකදීද මියුස් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉන්නේද? වාසවි හිටියේ නැත්නම් මං හිතන්නේ මම ෆීල් මොදෙව් එයා තමයි මාව ගත්තේ ඇත්තටම. يعني මම මගේ හිතේ කොහෙවත් තිබ්බේ නැහැ මේ මියුසික් වීඩියෝ එක කියලා. අර උන්ටම ඉස්සෙල්ලා කතා කරන්නවත් නැති එක්කනේ මම. يعني මං එහෙම එක්කනේ නෙමෙයි. ඉතින් ඒකෙන් එයා දැක්ක මොකෝ මගේ ටැලන්ට් එකක් දකින්න නැති. ඉතින් ඒක තමයි මං එහෙම තමයි ආවේ. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහ. හරි. දැන් මේ වෙන විට මියුසික් වීඩියෝස් කියන්නේ ලංකාවේ වෙනම වෙනම කල්ච් එකක් වෙලා තියෙන ඇත්තටම. දැන් ඔයා සාමාන්‍ය ගොඩක් වෙන ඉඳලා තියෙන කියන්නේ හරි කාම් ඒ කියන්නේ ආදර කතා ඒ වගේ it was nothing explicit. දැන් ඔයාට කවදාහරි ඉරාජ් වීරරත්න හරි ෆීල්ටි හරි චොම්ශ්‍රී ප්‍රොඩක්ෂන්ස් වලින් හරි අඳගහුවොත් ආරාධනාවක් ලැබුණොත් ඒ කියන්නේ අමුතුම ජාතිය වැඩක් කරමු මම ලියනවාද කියලා ආයෙ වගේ ආරාධනාවක් බාර මම ඇත්තටම කියනවා මම ඉරාජ් අයියගේ එකක් කරා. එකක් කරා මරමයි 2 කියලා. සිංදුවක් තෝරගනිද්දී වැඩක් බාරගනිද්දී මොන වගේ දේවල්ද බලන්නේ? කියන්නේ ගොඩක් වෙලාවට අලුතෙන් එන ඩිරෙක්ටර්ස්ලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ඉස්සෙල්ලාම සිංදුව අහනවා. සිංදුව අහලා මට සිංදුව හොඳයි කියලා හිතනවනේ. කියන්නේ මට එකින් දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒ සිංදුව මං ආස නම් විතරයි මං ඒක කරන්නේ. එහෙම එකක් තියෙනවා. එහෙන් බලලා ඊට පස්සේ ආයේ කතාව අර මොකද්ද ස්ටෝරි එක මොකද්ද කියලා බලලා ඒක මට මැච් කරනවා නම් මං කරනවා. මට පුළුවන් කියලා හිතනවා නම් විතරයි කරන්නේ. දැන් තමයි රාහුල්ගේ IQ එක බලන වෙලාව. දැන් මෙයා මෙතන ඉඳගත්තු වෙලාවේ නම් මේක ගැනමයි හිතුවේ. දැන් මෙතනට ආව වෙලාවේ නම් IQ එකට මොනවද අහන්නේ යන්නේ අමාරු ඒවා අහන්න පාරකද මේකද කියලා කිව්වා. නමුත් ඉතින් මම හදාගත්ත ප්‍රශ්න ටික තමයි ඉතින් යාගෙන් අහන්නේ. අපි බලමු. Good luck. හරිද? හරි. පළවෙනි ප්‍රශ්නේ. රූපවාහිනිය සොයාගත්තේ කවුද? මේක වගේ කලින් ආව ෂෝ එකේ ගෙස්ට් කෙනෙක් ඇහුවා. ඒක රාහුල් අහගෙන හිටියා. ක්‍රිස්මස් වලට හදන ඩෙසර්ට් එකකින් වගේ ලඟින් යන නමක් තියෙනවා. ජෝන් ලොගි බෑඩ්. හරි. ඒක වැරදි කමන්නේ. ඊළඟට. සැලලෙහිනි සන්දේශේ කතෘ. ඔයාගේ නම ළඟින්ම යන්නෙත් රාහුල් හරි තොටක වුයේ ශ්‍රී හරි ඒක තොටක වුයේ ශ්‍රී රාහුල් හරි you got that right next thank you මතක නැහැ මේවා ප්‍රථම චිත්‍රපටිය කුමක්ද මං හිතන විදිහට ප්‍රථම චිත්‍රපටිය රේඛාව නෙමෙයි
මේ ප්‍රොමිස් එකක් ගැන කියන්නේ. කඩවුණු පොරක්. ඔව් ඉතින් මම මේගොල්ලන්ට ක්ලූස් දුන්න නැත්නම් කඩවුණු පොරක්. IQ. හරි. මම දැන් අහන්න යන ලේස් ප්‍රශ්න දෙකක් ලංකාව ගැන. හරි. ශ්‍රී ලංකාවේ ජාතික ගීය රචකයා කවුද? ශ්‍රී ලංකාවේ ජාතික ගීය රචකයා ආනන්ද සමරකෝ ආනන්ද සමරකෝ හරි ඔයාට එකක් හතරෙන් එකක් දැනට තියෙන බලමු අන්තිම එක මේ ගොඩක් ලේසි ලංකාවේ ජාතික පක්ෂියා ඔයා නෙමෙයි වලි කුකුලා හරි දෙකයි පහෙන් දෙකක් අවුලක් නැහනේ ෂේ ෂේ කමන් අපි දැන් යන් ස්පිල් ද බීන්ස් වලට දැන් මෙල්බන් වලදී ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් ලා කීයක් වගේ හිටියද? ඒ කියන්නේ එකවර දෙකක් තුනක්. ෆ්‍රෙන්ඩ්ස් ලා ගොඩක් හිටියද? නෑ. ඒ කියන්නේ ආදරවන්ත, සිග්නිෆිකන්ට් අදර්ස්. එහෙම තාම නෑ එහෙම. තාම එකක්වත් නෑ. නෑ, ගොඩක් ආදරවන්තයෝ ඉන්න හැමතැනම ආදරවන්ත. අලුව තමයි හැමෝම යාළුවෝ. දැන් වා පාත් එක දැම් මුණා. ඉතින් වත් මගේ යාළුවෙක්. ආදරේ. මොකද මට කියපු දේ. එහෙම ටයිටල්ස් වලට වැටෙන්නේ නෑ. වැටෙන්නේ නෑ. රාහුල් කවදාවත් කාට හරි ආදරය කළේ තියෙනවද? ඉස්ලාම ආදරේ ජීවිතේ අම්මට නෑ එහෙම එකක් නෙමෙයි මං වෙන ඒ කියන්නේ අම්මට තියෙන ආදරේ මොකටම ආදරේ කරනවා ආවා හැමෝටම ආදරේ කරනවා මොකටම ආදරේ කරනවා මට තේරෙන්නේ නැහැ මෙයාගේ මේ ප්‍රශ්නේ මොකටම ආදරේ කරන්න කියලා තියෙන්නේ ඉතින් මේක එක වාරක් තියෙන්න ඕනේ ඒක හැමෝටම ආදරේ කරොත් තමයි මේ මේ ලෝකේ ලස්සන ලෝකේ ලස්සන වෙන්න දෙදෙනෙකු ඕනේ නැහැ මේ කියලා තමයි කියලා තියෙන්නේ ආ ඔයා හැමෝටම ආදරේ හරි ඉතින් මම ආදරේ කරනවා දැන් ඔයා එක කාලෙකදී එක කාලෙකදී නෙමෙයි ඇත්තටම ඔයාගේ මියුසික් වීඩියෝ දෙකකම කෝස්ටාර් තමයි. හරි. වම් කියන්නේ බා. ඔයා කියන්නේ ඉතින්. ඒකලේ ආදරේ කී වුණොමුටුව. සජාන. සජාන. එතකොට කාලෙකදී බ්‍රෑන්ඩ් වෙනවා මෙහෙම සජානයි ඔයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. හෝ ඔයා සජානට කැමති කියලා. ඒක ඇත්තද? නෑ ඒක එහෙම එකක් නෙමෙයි තමයි. මං හිතන්නේ සජානගේ මගේම නේ කෙමිස්ට්‍රි එක හොඳට යන්නේ නැති. ඒ සින්දු වල සාධාරණත්වයක් වෙනවා කියලා හිතන හිඳ වෙන්නේ නැති. සජානේ මම ගොඩක් දාල කරන්නේ ඇත්ත කට්ට කට්ටි අහනවා සජානට කියලා. ආරුද එහෙම එහෙම එකක් නෑ ඇත්තරම. එයා හොඳ යාළුවෙක් මගේ. හැබැයි කැරක්ටර් මම හිතන්නේ අපි දෙන්න යන්නේ නැති ගොඩක්. ඒකයි මම හිතන්නේ අපි දෙන්න ගොඩක් මියුසික් වීඩියෝස් වලින් හිටියේ. එතනින් යාරු මොකද මම හොඳ යාළුවෙක් සජාන කියන්නේ. හරි. ඒ සජාන. දැන් ඒතර මේ වෙද්දී ඔයා චිත්‍රපටි දෙකකටත් සම්බන්ධ වෙන ශනුත්‍රි. ඔව්. ඒක නෑ ඒ චිත්‍රපටි ගැටවල සහභාගීවම විශේෂයෙන්ම කියන්න ඕනේ චිත්‍රපටි කෝස්සාස තම මම හිතන්නේ ශනුත්‍රි ඉන්නවා. නෙත්නි කියලා අලුත් කෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොමටම ආදරේ. ඒ දෙන්නටම ආදරේ. ඒ දෙන්නටම ආදරේ කරනවා. ඉතින් ඉතින් බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ආදරණීය ප්‍රාර්ථනා කියලා තමයි චිත්‍රපටය නම් කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් මම අහන ප්‍රශ්නේ නෙවෙයි ඔය උත්තරේ දෙන්නේ. මම චිත්‍රපටය ගැන නෙවෙයි අහන්නේ. මම අහන්නේ ශනුත්‍රි ගැන. ශනුත්‍රි ඔය කැරක්ටර් එකේ මම ආදරය කරන ශනුත්‍රි. නැත්නම් එතන ඉහට කිසි දෙයක් නැහැ. නැහැ, එනිසා කිසි දෙයක් නැහැ. මගේ හොඳ යාළුවෙ ඩීජේ මොළද කියන්නේ. ඔයා ඔක්කොම මාර හතන ඔක්කොම ආවනම් කරලා ගෙදර ගිහිල්ලා ඉවර කරන වැඩ මේ කරන්නේ. දැන් මට නම් ඒ කියපු එක නෝ ආගේ සමීපතම එකම තමයි මට මේ ඔක්කොම කිව්වේ. ඒ කියන්නේ ඔයා මෙහෙම මෙල්බන් වල ඉඳිද්දි එකවර දෙතුන් දෙනෙක් ආදරය කළා. ඊට පස්සේ මෙහෙ ආවහමත් ඒ වගේ ෆුල් අර නිකන් ප්ලේ බෝයි. එහෙම ජීවිතයක් දෙකට කරා. කවදාක ප්ලේ බෝයි. මම ගුඩ් බෝයි. ගුඩ් බෝයි. ඒක ඉතින් ඕගොල්ලෝ මම ඇත්තටම කියනවා. ගුඩ් බෝයි. ගුඩ් බෝයි කෙනෙක්. හිතින්ම කියන්නේ. හරි. කමන්. කතා කරා
ඒත් අර ස්ටෝරි එකයි මම ආසරෙන් ගොඩක් කරන්නේ මෙගා නාට්‍ය වගේ ආසරෙන් මම ආස කොටස් පොඩි ගානකින් කරන්න පුළුවන් හොඳ ස්ක්‍රිප්ට් එකක් හම්බුනොත් මට කරන්න පුළුවන් කියලා හිතනවා නම් මම අනිවාර්යෙන් මේක කරනවා. දැන් ඔයාව ගැන කතා කරන නිසා තමයි මම මේක අහන්නේ. දැන් ලංකාවේ ඔයා හිතන විදිහට ටෙලි නාට්‍ය වගේ දේවල් ඒ කාලේක බලද්දී කොයි වගේ ප්‍රමිතියක්ද අපි මේ වෙද්දී මේන්ටේන් කරන්නේ ඉන්ඩස්ට්‍රි එකේ? ඉන්ඩස්ට්‍රි එකේ නැත්තම කියනවා නම් දැන් නම් ටෙලි නාට්‍ය කියන්නේ කඩවල කියන්නේ කොහොමද කියලා දාන කියන්නේ මේකත් ඉවරෙද්දී එකක් දාන. අරක මතක නැහැ ඊට පස්සේ අරක බලද්දී කාලයක් යද්දී. හැබැයි දැන් මේ මේ පහුගිය කාලේ චුට්ටක් වෙනසක් වුණා. කියලා හොඳ ටෙලි නාට්‍ය දෙක තුනක් වගේ ආවා හොඳ මේ කියන්න පුළුවන් කූඹියෝ කියලා ටෙලි නාට්‍යයේ හොඳ ටෙලි නාට්‍යයක් කියලා. ආර කූඹියෝ ටෙලි නාට්‍ය රංගපාන ඇරුමක් ලැබුණා නම් ඔයක බාර ගන්න. අනිවාර්යෙන් බාර ගන්න. මම ඒ වගේ ස්ටෝරිස් වලට ආසයි. ඒ වගේ කතා ගොඩක් ඔය බොරු වල නිකන් ආදරය කර කර දුව දුව ඉන්නට වඩා ඒ වගේ මොකද යථාර්ථය තේරුමක් දෙන මනුස්සයෙක්ට දෙයක් ගන්න පුළුවන්. ඒ වගේ කතාවට ඇත්තටම ඕනම කෙනෙක් කැමති ඒ මම නම් විශේෂයෙන්ම කැමති ඒ වගේ මොකක් හරි දෙයක් මට දෙන්න පුළුවන්. ඒ කියන්නේ නිකම් පොරුවට එක එක මිනිසුත් එක්ක මේවා ගන්නට වඩා යම් කිසි දෙයක් ආදර්ශයක් සමාජයට දෙන්න පුළුවන් නම් අන්න එහෙනම් අනිවාර්යෙන් මම කරනවා. මම ආසේ ඒ වගේ චරිතවලින්. දැන් ආදරණීය ප්‍රාර්ථනා ෆිල්ම් එක ගැන කතා කරද්දී මොන වගේ ස්ටෝරි ලයින් එකද ඒක යන්නේ? සහ ඒක ඇත්තටම සෝරි අයියෝ දැන් කියනවා. සහ ඔයා කොයි වගේ රෙස්පොන්ස් එකක්ද ප්‍රේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු? රෙස්පොන්ස් එකක් කරන්න ඒගොල්ලෝ ඉතින් චික අපේ නරබන්න ඕනේ ඉස්සෙල්ලා නරබලා ඒගොල්ලන්ගේ එක එක්කෙනාට එක එක මේ thoughts එහෙම එන්න පුළුවන්. ඒත් ඒක normal එක එක්කෙනාගේ එක එක කැමැත්ත සමාගිට මට කැමති වෙන්න පුළුවන් කට්ටිය සමාගිට මට බයින්න පුළුවන් කට්ටිය ඒ ඔක්කොගේම ඉතින් ප්‍රචාරය ඉතින් බාර ගන්න ඉන්නවා. හැබැයි ඒ ෆිල්ම් එක ගැන කියනවා නම් ඒක තුන්කොන් ආදර කතාවක්. ඉතින් එතකොට ඔයගන්ට හිතා ගන්න පුළුවන් මොන වගේ දැන් ඔයාගේ සමීපතම මට කිව්වොත් ඔයා ගොඩාක් ওই තුන්කොන් ආදර කතාවල ඇත්ත ජීවිතේ මට ආදරය කරන්න මාතුමට ආදරය කරන්න එහෙම ඕපන් ඉන්විටේෂන් එකක් දුන්නමද කොහෙද කවුරුවත් කමන්නේ කියන්නේ ඇත්තටම මොකද කරන්නේ හැමෝටම ආදරය කරන රාහුල් එක ෂෝ එකේ අවසානයේදී අපි ඇවිල්ලා ඉන්නේ ඉතින් තවුණායිද බයි ඉති ඉතින් thank you so much අද අපිත් එක්ක එකතු වුණාට ඉතින් අපි wish කරනවා ආගීත thank you so much for having me හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ඉතින් අපි හිතනවා enjoy කරා කියලා IQ එක ඇරෙන්න ඇරෙන්න ඒකත් enjoy කරා ඒ ගියේ විදිහ හැර පොඩ්ඩක් වහාම විදිහට පොඩ්ඩක් ටිකක් පොඩි ජොලියක් තිබ්බනේ තිබ්බනේ එහෙනම් thank you very much once again thank you everyone thank you ඔයගොල්ලෝ තාපිත් එක්ක එකතු වුණාට like කරන්න subscribe කරන්න අපේ page එක ලංකා දීප online ඉතින් ලබන සතියේත් ඔයගොල්ලෝ මේ වගේ තරුවක් සමග හම් වෙනකන් take care bye